හරිපුතේ අපි අන්තිමටම කතා කළේ කන් විදීමක් පච්චා කැටීමක් හෝ කටු චිකිත්සා ප්‍රතිකාර සිදු කර තිබේ. ඊළඟේ කහන්නේ බන්ධනාගාර වීදි බේද. බන්ධනාගාරගත වෙලා තියෙනවද කියලා. හිරේ ගිහිලා තියෙනවද මොනවා හරි දෙයකට. මොනෙක් කැවිලා. බන්ධනාගාරගත වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ මෙහෙමනේ පුතේ බන්ධනාගාරගත වුණාම ඒ වේදී ඔය මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ආධාරයෙන් ලිංගික අපචාර ඒ වගේ ක්‍රියාවලට ලක් වෙනවා. එතකොට පුතේ මොකද වෙන්නේ? විවිධ රෝගාබාධ මේ පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි අහන්නේ. ඔබගේ ඔබ හෝ ඔබේ සහකරු සහකාරි විදේශගත වීදි බේද. මොකද විදේශ රටකින් ඉඳන් එනකොට දැන් කොරෝනා පුතේ නිකන් ආවේ නැහැ නේ ලංකාවට නේ. කොහොමද එන්නේ? විදේශ රටක් විදේශ රටකින් තමයි ඒක එන්නේ පුතේ. ඔබ හෝ ඔබේ සහකරු සහකාරි රුධිරය හෝ රුධිර කොටස් ලබා දෙන්න. රුධිරය දෙන්නත් පුළුවන් පුතේ. තවද දෙන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. බෝන් මැරෝස් ඒ කියන්නේ අස්ති ඇතුලේ පිහිටලා තියෙන කොටස් දන් දෙන්නත් පුළුවන්. ඒ කොට ඒ දේවල් කරලා තියෙනවා කියලා. කෙදිනක ඔබට කහවුන සිංගමාලයේ හෙපටයිටිස් කංගටක රෝග වැළඳී තිබේද? පසුගිය වසර දෙක තුන ෂේ රෝගය හෝ උණසන්නිපාතය ටයිෆොයිඩ් වැළඳී තිබේද? ඊට ප්‍රතිකාර ගෙන තිබේද? පසුගිය මාස තුන තුල මැලේරියා වැළඳී හෝ ඊට ප්‍රතිකාර ගෙන තිබේද? පසුගිය මාසය තුල පැපලෝ සරම්ප කම්බුල්ගාය රුබෙල්ලා උණ ජර්මන් සරම්ප පාචනය ඩෙන්ගු උණෝ වෙනත් කල්පවතින සතියකට වැඩි උණකින් පෙළුනේද? පසුගිය සතිය තුල ඔබ දත් ගැලවීමක් සිදු කර තිබේද? ඒ වගේ දෙයක් තියෙනවා නම් ලේ ගන්න නැහැ. ඔබ ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස් හෝ ඇස්ප්‍රින් හෝ වෙනත් ඖෂධ කිසිවක් භාවිතා කරලා ඇස්ප්‍රින් ගන්න ගත්තාම පුතේ අපේ උදර ගමනාගමනේ හොඳට සිද්ධ වෙනවා. එතකොට දැන් ඇස්ප්‍රින් ගොඩක් ලේ දන් දෙන්නා හොත් එමෙ එතනින් ලේ ගලාගෙන යන එක වේගවත් වෙනවානේ පුතේ. ඊට පස්සේ තව තියෙනවා පහත දැක්වෙන කවර හෝ කාණ්ඩයකට ඔබ අයත් වෙනම් ලේ දන් දීම සුදුසු නොවන බව දන්නේද? ඔබ ඒඩ්ස් හෝ සිංගමාලය ආසාදනයෙන් ලකු වෙන ඒඩ්ස් කියන්නේ වෛරස් රෝගයක් පුතේ. ලිංගිකව සම්ප්‍රේෂණය වෛරස් රෝගයක් සෞඛ්‍යයට එහෙම ගින ගන්නවා ඔයගොල්ලෝ. ඔබේ ලිංගික සම්බන්ධතා එක් අයකට පමණක් සීමා තමන්ගේ බිරිඳ හෝ ස්වාම පුරුෂයා සමග පමණයි ඒක තියෙන්න ඕනේ. ඔබ වෙනත් පිරිමික සමග හෝ සමලිංගික ඇසුරක් එදියත් නම් පිරිමියෙක් නම් ඔබ කෙදිනක මද්ද්‍රව්‍යයක් ශරීරයට එන්නත් කොටගෙන තියෙනවා නම් දැන් ඔය අපි දන්න දේවල්නේ ඔයගොල්ලොත් ඉතින් දන්න දේවල් ස්කෝල්ට ඇවිල්ලා ඇඩික් එකකින් එහෙම ලෙක්චර්ස් දෙනවා. සිගරට් බොන්න එපා, අරක්කු බොන්න එපා, බියර් බොන්න එපා, විට කන්න එපා. ඉන්ජෙක්ට් කරගන්නත් මද්ද්‍රව්‍ය දිනවනේ. එතකොට පුතේ එක්කෙනෙක් ඉන්ජෙක්ට් කරගන්න එක මමත් ඉන්ජෙක්ට් කරගන්නවා, තව කෙනෙකුත් ඉන්ජෙක්ට් කරගන්නවා, අරයත් ඉන්ජෙක්ට් කර එකම ඉන්ජෙක්ෂන් එක. හොස්පිටල් එකට ගියාම පුතේ ඉන්ජෙක්ෂන් ගහන්නේ ඔයාට ගහන එකෙන්මද අර පොලිමේ ඉන්න 60කට විතර ගහන්නේ. එහෙම නෝන්න නියමෙට තියෙනේ පුතේ. 60 වෙනියට වගේ ගහද්දි නියමෙට තියෙයි. එහෙම ගහන්නේ නැහැ. එක්කිනෙට එකයි නේද? ඈ මතක තියාගන්න. මද්ද්‍රව්‍යයෙන් පාවිච්චි කරනකොට එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට ඒඩ්ස් වගේ එක්කිනෙට ඒඩ්ස් තිබ්බොත් අනිත් ඔක්කොටම මොකද වෙන්නේ පුතේ? ඒඩ්ස් බෝ වෙනවා. තේරුණාද? ඔබ කෙදිනකෝ ගණිකා වෘත්තියේදී තිබේද? ඔබ පසුගිය මාස 12 තුල කෙදිනකෝ ගණිකාශ්‍රයේදී තිබේද? ඔබ හෝ ඔබේ සහකරු සහකාරි ඒඩ්ස් හෝ වෙනත් ලිංගික රෝග සිපිලිස්, හර්පිස්, ගොනෝරියා, ඒඩ්ස් වගේ ලිංගික සමාජ රෝග වැළඳිලා තියෙනවද කියලා අහන්නේ. අනිත් එක තමයි පුතේ ඔබ හෝ ඔබේ සහකරු සහකාරි ඒත් සඳහන් කවරෝ කාණ්ඩයකට අයත් වේද? මොකද ඒගොල්ලෝගෙන් අපිට බෝ වෙන්න පුළුවන්. ඔබේ සිරුරේ අධිකෘත වීමක් සයිස්කලේ අඩු කරගන්න එක නෙමෙයි මේ කියන්නේ. එක පාට සීග්‍රෙන් බරාඩු වෙලා යනවා. හරි. බරාඩු වීමක්, කුද්දට ඉදීමක්, කල්පවතින උණක් හෝ පාචනයක් තිබේද? ඊට පස්සේ ඔන්න බලන්න රුධිරදායකයාගේ ප්‍රකාශය යටට එනවා. කිසිදු පුද්ගලික ලාභයක් අපේක්ෂා නොතරම ලේ විකුණනයත් ඉන්නවා පුතේ. හරි. තොරව ස්වේච්ඡාවෙන් අද දින මා පරිත්‍යාග කරන රුධිරය අසන රෝගින්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ලේ දීමේ සේවයට අවශ්‍ය වන යොදා ගැනීමට එකඟතාවය පළ කරන ලේ දන් දීමේ මෙන්ම ඉන්පසුවත් ඒ පිළිබඳ ජාතික ලේ දීමේ සේවයට එසේ නොකිරීමෙන් සිදුවිය හැකි හානි පිළිබඳව වගකීම මම බාර ගනිමි. තවද මා පරිත්‍යාග කරන රුධිරයේ ඒඩ්ස්, හෙපටයිටිස් බී, ඕසී, උපදංශයේ මැලේරියා වැනි රෝග ආසාදනය සඳහා හෝ ජාතික ලේ දීමේ සේවයට අවශ්‍ය වෙනත් පරීක්ෂණ සඳහා පරීක්ෂාව ලක් කිරීමට මාගේ එකදා පළ කරමි. අපිට දැනුම් දුන්නොත් ඔයා පොඩ්ඩක් ඇවිල්ලා අපිට මෙහෙම ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි කියලා කිව්වොත් අපි යන ලෑස්ති වෙන්න ඕන පුතේ. එසේම ඉහත පරීක්ෂණ වල ප්‍රතිඵල ජාතික ලේ දීමේ සේවයට අවශ්‍ය අවස්ථාවේ මා වෙත දන්නු ලැබීමටත් එවන් අවස්ථාවේදී ජාතික ලේ දීමේ සේවය මගින් දෙනු ලබන
වැඩිදුර උපදෙස් අනුක්‍රියා කිරීමට මාගේ කැමැත්තා එක දවස් පළ කරනවා. ඊට ප්‍රශ්න වලට මා විසින් සපයන ලද පිළිතුරු සත්‍යතාවය ගැන අවංකව සාධික වෙන. දැන් නම් මම හිතන්නේ නිදිමේ ක්‍රියාමාර්ග ගන්නවත් දන්නේ නැහැ. අන්න ලේ දෙන්න පුළුවන්. යාව ජීව සමාජික මාස 4කට වරක් ලේ දෙන්න පුළුවන් කැමති නම් මාස 6කට පාරක් ලේ දෙන්න පුළුවන් කැමති නම් අවුරුද්දකට පාරක් ලේ දෙන්න පුළුවන් කැමති නම් මට නම් ඉතින් ඇත්තටම එහෙම දෙන්න හම්බෙලා නැහැ. අවුරුද්දකට පාරක් වත් දෙන්න වෙලා නැහැ සමහර ලාවට. ඇත්තටම මාස 4කින් 4කට දෙනා ඉන්නවා පුතේ. හරි ෂෝක් ඒක. හරි මේ දැන් මම අපි හිතමුකෝ දැන් මේක කවුරු හරි පුරෝල එන බොරු දාගෙන දාගෙන ගියා කියලා මේ ඔක්කොම ඒඩ්ස් උත් තියනවා ඒවත් නෑ නෑ කියලා දාලා ලේ දෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ පුතේ? මොකුත් නෑ නේද? එහෙමද? මොකද වෙන්නේ එතකොට? අදහසක් තියෙනවද මාක් කර? දැන් යා මම අපි දෙන ඒ යාගේ ලේ ටික තව කාට හරි දෙනවනේ පුතේ. මාර වැඩක් නෙවෙන්නේ. එයාගේ රෝග ටිකම අනිත් කෙනෙක්ටත් හැදෙනවද? පුතේ එහෙනම් වැඩක් නෑනේ මේ මේක මේවා පුරවල බොරුවක් නේ. මේවා පුරවල වැඩක් නෑනේ පුතේ. අදහසක් නැද්ද කාටවත්? ටෙස්ට් කරලා ගන්න. සර් ආයි ටෙස්ට් කරනවා ඇති නේද? ඇයි දැකලා නැද්ද ඔක ටිකක් ළඟට වෙලා බලා ඉන්න. ලේ දෙනකොට අර ඇඟිල්ල මෙමෙ හිල් කරලා දානවනේ පොඩ්ඩක් මේ කොපසල්පේ ද්‍රාවණයකට. ඒ ලේ විසිරලා යනවනම් කොහොමවත් ලේ ගන්න නෑ. හිමොග්ලොබින් ප්‍රතිශතය අඩුයි. ඒ ලේ වලින් කොටසක් මෙහෙම ස්ලයිඩ් එකකට දාලා ඒක චෙක් කරන්න යවනවා. ඒකම බලන්න ලේ පැකට් එකෙන් අපේ ලේ පැකට් එකේ ලේ පිරනකොට අන්තිමට ඒක බටේ කපනකොට කපල අන්තිමට ඊට ලේ චුට්ට චූටි ටෙස්ට් ටියුබ් එකකට වගේ එකට පුරව ගන්නවා. ඒ ලේ ටික චෙක් කරනවා පුතේ. දෙන්න කලින් චෙක් කරනවා. මේ ඒක තමයි කියන්නේ. නැත්තම් කොහොමද අප්පා? මේක තියෙන්නේ මේ එසේ මෙහෙත පරීක්ෂණ වල ප්‍රතිඵල ලේ ජාතික දිනසේ අවශ්‍ය අවස්ථා. ඒගොල්ලෝ චෙක් කරලා අපිට කියනවා නම්බර එහෙම තියෙනවා කෝල් එකක් දීලා කියනවා ඔයා පොඩ්ඩක් ජාතික ලේ දිනසේ සේවයට ඇවිල්ලා පොඩ්ඩක් අපිව හම්බෙන්න පොඩ්ඩක් කතා කරන්න දෙයක් තියෙනවා. එන්න අපි කතා කරමු පොඩ්ඩක් ඒකක් එහෙම බොමු එහෙම හරි කතා කරා ඉතින්. හරිද? එතකොට ඕගොල්ලෝම දැනුවත් කරයි වෛද්‍යවරයෙක් විසින් මොකක්ද තියෙන ගැටලුව කියලා. හරි? මතක තියාගන්න. අපි පොඩි නෝට් එකක් ලියමු. සර්. ඔව් කියන්න පුතේ. ආ සර් මම කලින් අහපු ප්‍රශ්නේ. ඔව් අනේ පුතේ ආයෙ අහන ප්‍රශ්නේ තරහ නැතු. සර් මේ ලේ ගත්ත කෙනෙක්ට ලේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලේ ගත්ත කෙනෙක්ට ලේ. ඒ කියන්නේ ආ අපේ තුමු මම දැන් කාට හරි ලේ දෙනවා. ඒ දැන් ඒ ලේ ගත්ත කෙනා නේද ඔයා කියන්නේ? ඒ ලේ ගත්ත කෙනෙක්. ඔව් ඒ ලේ ගත්ත කෙනාට කාට හරි දෙන්න. අපෝ පුළුවන්. දැන් අපේ තුමු අම්මා කෙනෙක්. එයා දරු ප්‍රසූතියකදී එයාට ලේ ගොඩක් ගිහිල්ලා එයාට ලේ දෙන්න වෙනවනේ පුතේ. ඉතින් ඒ අම්මට කවදද ලේ දන් දෙන්න පුළුවන්? සර් එයාට කහ වුණ හැම තිබ්බොත් දෙන්න බෑ නේද? බෑ බෑ මේ මේ මේක තිබ්බේ කොලේ තිබ්බ දැක්කනේ. කහ වුණා හරි කොළ පාට හරි නිල් පාට හරි ඒව බෑ. හරිද? මං ඒ වීලෝඩ කිව්වේ ඒ වගේ ඒවා නම් බෑ. ඒ තෝරගත්ත රෝග ටිකක් තියෙනවා පුතේ ඒවා තියෙද්දි නම් එහෙම සාර්ථක වෙන්නේ නැහැ වැඩපිළිවෙල ඈ. හරි? ඔව් කියන්න පුතේ. සර් එතකොට ඔය ගන්න දේ අවුරුදු කීයක් විතර තියාගන්න පුළුවන්ද? අවුරුදු ගොඩක් නම් තියාගන්න බෑ. යම් කෙටි කාල සීමාවකට තියාගන්න පුළුවන්. මොකද ඒකේ රුධිරය පුතේ කැටි ගැහෙන්නේ නැති වෙන්නයි රුධිරයේ යථා තත්ත්වය රඳවා ගන්න පුළුවන් ආකාරයේ රසායනික සංඝටක තියෙනවා පුතේ. හරි? සර් රුධිරයේ කැටි ගැහුණොත් අඳුරගන්නේ කොහොමද? රුධිරයේ කැටි ගැහුණොත් අඳුරගන්න අපි ඊළඟට එතෙන්ට යනවා. හරි? අපි ලියමු එහෙනම්. රුධිර පාර විලේනයේදී අකුරු ගන්න පටන් ගන්නවා ආයේනේ. රුධිර පාර විලේනයේදී ජාතික ලේ දීමේ සේවයට අප ලේ පරිත්‍යාග කරන්නාගේ ප්‍රකාශය පුරවා සත්‍ය වාර්තා ඇසුරින් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ඉදිරිපත් කිරීම ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. හරි ඕක ෆොටෝකෝපියක් ගන්න අලොම් මුතේ මේක මේකයි මේකයි ෆොටෝකෝපියක් ගන්න ෆොටෝකෝපියක් ගවම පෙනෙයිද දන්නේ නැහැ හයියෙන් ගොරෝනෝන ඉදී ලියු වෙන්න පුතේ වෙන මට කරන්න දෙයක් නැහැ ඉතින් මට ගොරෝන එක නවත්තන්න හැකියාවක් තාම නැහැ මේ තයින් ගිරුවොත් නවත්තනවා මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඒ වයින කොච්චරක් වෙන්න ඕනද මේ දහාට වැඩි වෙන්න ඕනේ තව වයස තියෙනවා ඈ කලබල වෙන්න එපා බර තියෙන්න ඕනේ පුතේ 50ක්වත් හරි ලියන්න උපාණු මාතෘකාවක් තියෙනවා රුධිර ශ්ලේෂණය රුධිර ශ්ලේෂණය දැන් අර ඔයගොල්ලෝ ලියන අතරේ මම කියන්නම් රුධිර ගණ ගැලපෙන්නේ නැති විදිහට කාටවත් ලේ දුන්නාම ඒ ලේ කාගේ හරි ඇඟ ඇතුලේ කැටි ගහනවා නම් අන්න ඒකට තමයි කියන්නේ රුධිර ශ්ලේෂණය කියලා පුතේ. ඉතින් එතකොට රුධිර ගණ නොගැල මුලින්ම කාලේ එහෙමනේ දුන්නේ. රුධිර ගණ නොගැලපීම තමයි මේකට ප්‍රධානම හේතුව. එතකොට අපේ අතක් කකුලක් තුවාල වුණාමත් පුතේ එතනින් පුතේ ඔයගොල්ලෝ දන්නවනේ ලේ ලේ ටිකක් වෙලා යද්දි ලේ අනේක නැවතිලා පොඩි උකු ගතියක් එක්ක පොඩි ලේ ගුලියක් වගේ එකක් හැදෙනව නේද එතන. පස්සේ ඒක තමයි පුතේ වෙල්ලා වෙල්ලා මොකක් බවටද පත් වෙන්නේ කබොල්ලක් කියලා කියන්නේ නේද එහෙම වෙන්නේ සෙවල ගතියක් තියෙනවා අන්න හරි පොඩි සෙවල ගතියක් තියෙනවා ඒකේ ඒ රුධිර ගැටි ගැ දැන් එතෙන්දී රුධිර ගැටි ගැහිච්චම හොඳයිද නරකයිද තුවාලයක් වුණාම එතන රුධිර ගැටි ගැහිච්චම හොඳයිද නරකයිද හොඳයි නේද සර් එතකොට ටිකක් ආරක්ෂා හොඳයි නේද සර් කියලා මගෙන් අහනවා හොඳයි සර් නැත්නම් ඔක්කොම ලේ යනවනේ නැත්නම් එතන ලේ යනවනේ පුතේ දැන් එතකොට අපේ නහරයක් ඇතුළේ ලේ ගැටියක් ඇදුනොත් එහෙම හොඳයි නේ නරකයි නෑ සර් එතකොට නරකයි සර් එතකොට අපි ඉවරයි නේද එතකොට අපි ඉවරයි තේරුණාද මේක මතක තියාගන්න එහෙනම් මතක තියාගන්න එහෙනම් බාහිර රුධිර වාහනයකදී ඒ ස්ථානයේ රුධිර ගැටියක් ඇදෙනවා හොඳයි එතකොට තවදුර රුධිර වාහනයක නවතිනවා ඉතින් මේ මතක තියාගන්න ඔය ඒකට වැදගත් වෙන්නේ පුතේ රුධිර පට්ටිකා ඊට පස්සේ කැල්සියම් දෙක දන ආයන ෆයිබ්‍රිනෝජන් තොම්බෝප්ලාස්ටින් ඒ වගේ ක්‍රියාවලියක් තියෙනවා ගැලීම් සටහන් ක්‍රියාවලිය මතක තියාගන්න ඔය එහෙම රුධිරේ කැටි නොගැසීම හේතුවකුත් තියෙනවා අහලා තියෙනවද කවුරු හරි නිකමට හරි රුධිරේ කැටි ගැහෙන්නේ නැහැ යාගේ සෑය ජලයේ වැඩි හින්දද නෑ ඒක ප්‍රවේණිගත රෝගයක් විටමින් කේ පරම්පරාවෙන් නෑ ඒක ඒ හරි ඔයා කියන එක හරි විටමින් කතාව විටමින් කතාවනේ මං කියන්නේ මේ රෝගී තත්ත්වය මොකද්ද කියලා හරි මං අහන්නේ මේ රෝගී තත්ත්වය මොකද්ද කියලා පරම්පරාවෙන් පරම්පර අන්න හරි කිව්වා කවුද කිව්වේ මට ඇහුණා නිකන් ඒ උත්තර කියනවා ඒක කවුද හිමෝෆීලියාව අම්මෝ කොහෙන් හරි අහගෙනවත් කිව්වත් දන්නේ නැහැ ඇත්තටම හොඳයි අහගෙන හරි කිව්වත් කමන්නේ දැනුවත් භාවයක් තියෙනවනේ වටේ ඉන්න කවුරු හරි හිමෝෆීලියාව ප්‍රවේණිගත රෝගයක් පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක් පුතේ කාන්තාවන් විසින් තමයි එක් පරම්පරාවක ඉඳන් තවත් පරම්පරාවකට ඒක සම්ප්‍රේෂණය කරන්නේ අපි ඒක 10 වසරදී චාට් එකේම ගහලා ඉගෙන ගන්නවා පුතේ ඈ සර් එයාට ලිය දෙන්නත් බැරිද කාටවත් මොකද මොකද මද එයාට ලේ දෙන්නත් බැයිද කාටවත් ඒ රෝගී දෙන්න බෑනේ එතකොට දැන් එයාගේ මෙහෙමයි ලේ දෙන්න දැන් නම් ඉමොබිලියා වෙච්චර භයානක නෑ දැන් ඉන්ජෙක්ෂන් ඒවා මේවා ගොඩාක් ක්‍රමවේදයන් තියෙනවා මේ ඉස්සර නම් ඉමොබිලියාවේ ප්‍රතිශතය ප්‍රසන්ටේජ් එක වැඩි කියන්නේ පොඩි තුවාලයක් වුණත් ඇතියා මැරෙනවා පුතේ ලේ ගිහිල්ලාමයි මැරෙන්නේ තේරුණා හරි මේ දින් අදිසි එයා උපරිම තැනකින් සමහර වෙලාවට තුවාල වලින් ඔව් කසබ සර් සමහර වෙලාවට තුවාල වලින් ලේ යන එක නවතින්නේ තුනම් බෙටඩින් එහෙම ගන්න එතකොට මේකනේ පුතේ එන් මේකනේ පුතේ දැන් අපි තුමු ලොකු තුවාලයක් තිබ්බොත් මැහුම් දාන්නේ ඇයි
තුවාලය ප්‍රමාණය පොඩි කරන්න. අපි ඒක ඔතන්නේ එතකොට ලේ කැටි ගැහෙන උදව්වක් වෙනවා. දැන් දවල්ට එහෙම දවල් 12ට එකට විතර තුවාලයක් වුණාම ලේ නවත්තන්න ලේසිද අමාරුද කියන්නකො. नवतीन නෑ නෑ නවතිනවා දවල්ට එහෙම පුතේ ඔයා දැන් ප්‍රැක්ටිස් කරන වෙලාව ඇඟ වෝම් අප් වෙලා වැඩි නං එහෙම ලේ යනවා පුතේ තේරුණාද වෝම් අප් වෙලා වැඩි නං අනිවාර්යෙන් ලේ යනවා හරි ඇයි ඇඟේ හීට් එක වැඩි නේ රුධිරකේශනාලිකා විස්තර වෙලාන් තියෙන පුතේ ඇඟ හරි අපි ලියමු එහෙනම් එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේ දේහයට ඇතුළු කළ විට දේහය තුලදී රුධිරයේ කැටි ගැසීමකට ලක් වේ නම් එය रुधिर श्लेषण लेसिन्वे නම් රූපේ දැම පුතේ මේ ඇන්ටිකොගියුලන්ස් එකක් ඒ කියන්නේ අර කොහොමද ලේ ගබඩා කරලා තියාගන්නකොට මොනවද පාවිච්චි කරන්නේ කොච්චර දවස් ගානක් තියන්න පුළුවන්ද කොච්චර උෂ්ණත්වයක තියන්න පුළුවන්ද එහෙම නිකන් දල එකක් ඊට වඩා හොඳ ඒවා තියෙනවා මම නිකන් දැම්මේ මේ ගවගොල්ලෝගේ අර ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් නේ දැනුම පිණිස දැම්මේ දැනුම කොච්චර තිබ්බත් කවදාකවත් පාඩු වෙන්නේ නැහැ හරි किसी प्रश्न इसर वगे लमे मेरे हेमनीति नेक्षण दीवन पुते अरे नमे वसूट तीरने बल इसरा මේට ප්‍රධානතම හේතුව රුධිර ඝන නොගැලපීමයි
අලුචේදකට යන තුවාලයක් සිදු වූ විට එම ස්ථානයෙන් තුවාලයක් සිදු වූ විට එම ස්ථානයෙන් රුධිරය ගලා ගොස් ටික වේලාවකින් රුධිර කැටියක් හටගනි. එමගින් රුධිරය ගලා යාම එමගින් රුධිරය ගලා යාම වලකී. එමගින් රුධිරය ගලා යාම වලකී. මෙය රුධිර ශ්ලේෂණයට වඩා වෙනස් ක්‍රියාවලියකි. මෙය රුධිර ශ්ලේෂණයට වඩා වෙනස් ක්‍රියාවලියකි. ඒක කොරණ ඇයිනත් සද්දේ මගේ මගේ මයික් මේකෙන් දැවුනේ නෑ සෑම් කිදෙට ඇහුනේ වැඩි දුරක් නෑ නේද කිලෝමීටර කමාරක් වගේ නේ අපේ පරතරය කසබනේ බලමු තා එක පාරක් විතර කියලා ගොත්තා ඊට අඩුයි සෑ අඩුයි නේ අපි ඒක හිමෝෆිලියා ගැන පොඩ්ඩක් ලියමු නේද අලු ඡේදෙද කියලා තුවාලයක් සිදු වූ විට රුධිර වාහිනී බිඳී එම ස්ථානයේ රුධිර වාහිනී බිඳී එම ස්ථානයේ රුධිර පට්ටිකා ඇසුරින් සිදුවන ක්‍රියාවලියක් නිසා ඇසුරින් සිදුවන ක්‍රියාවලියක් නිසා රුධිර කැටියක් සෑදී එහෙත් දේහ අභ්‍යන්තරයේ රුධිර කැටියක් සෑදීම දේහ අභ්‍යන්තරයේ රුධිර කැටියක් සෑදීම වාසිදායක නොවේ. තරුවක් දාන්න පුතේ. තරුවක් දාන්න වෙන පාටකින් ඈ. නිරෝගී දිවි පැවැත්මක් උදෙසා සාමාන්‍ය පාඩේ ලියන්න. නිරෝගී දිවි පැවැත්මක් උදෙසා රුධිර සංසරණ පද්ධතිය නිරෝගී දිවිපැවැත්මක් උදෙසා රුධිර සංසරණ පද්ධතිය මනෝ
මනාලෙස පවත්වා ගත යුතුය. මනාලෙස පවත්වා ගත යුතුය. මෙහිදී අනුගමනය කරන ක්‍රියාවලි කීපයක් මෙසේය. අනුගමනය කරන ක්‍රියාවලි කිහිපයක් මෙසේය. හරි. පුතේ උඩම ඉන්නේ යසංග 80 පිටුවේ තිත් සෙට් එකක් තියෙනවා උඩ. යසංග පළවෙනි තිත කියන්න. प्रश्न अम्मला प्रश्न हरि सदर की सती दवास යම් ක්‍රීඩාවකත් නිරත වෙන්න පුළුවන් නම් හොඳයි ඈ. තරුල් කියන්න හයියෙන් කියන්න පුතේ ඊළඟ එක. තරුල් නැද්ද කියන්න. අවුන්නේ නැනේ පුතේ ඒක. උදිත ඒක කියන්න පුතේ. තුන්වෙනි තිත. උදිත යහපත් ආහාර පුරුදු මගින් සිරුරේ උස බර අනුපාතය BMI ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම. ආ දන්නවද BMI හදන්නේ කොහොමද කියලා? සෞඛ්‍ය පොතේ තියෙනවා මට මතක විදියට. දන්නේ නැහැ කවුරුවත්. සර්ජිරිය උස වෙන්නේ. අයියෝ ඔය මේස උඩ තියෙනවා නම් සෞඛ්‍ය පොතලම්වත් බලන්නකෝ. ඈ බර බෙදන්න ඕනේ උසේ වර්ගයෙන් නේද? බර බෙදන්න ඕනේ උසේ වර්ගයෙන්. හරි. බර අඩි වලින් අරන් හරියන්නේ නැහැ හැබැයි. බර බර කිලෝග්‍රෑම් උස අඩි වලින් අරන් හරියන්නේ නැහැ. උස ගන්න ඕනේ මීටර් වලින් ගන්න ඕනේ. ඊළඟට කියන්න පුතේ ආකාශ්. ඊළඟ තිත කියන්න. आत्मा किया पुते इलांगे का लुनु बाविते आडू किरी में आ अन्न गैल नमाय तमाय मेरे कर प्रधान वशिम वाक किया नोने आंबा गिड़िया का हुनत लुनु ते का कान्ने जांबू अहुनत लुनु ते का कान्ने पैर अहुनत लुनु ते का कान्ने वेरलु अहुनत लुनु ते का कान्ने लुनु लुनु मुट्टिया ने वही लुनु गोनिया कितने गया तुले थी लुनु वैडिवेन वैडिवेन पुते पुत्र पीठ ने वैडिवेन තේරුණාද? ඔය තාත්තල එහෙමත් කේන්ති කියලා කෑ ගැහුවොත් එහෙම ලුණු එහෙම නැහැ බත් එකට කියලා කියන්න පුතේ පොඩ්ඩක් මේ කමන්නේ තාත්තේ ලුණු පොඩ්ඩක් අඩුවෙන් කෑවට කමන්නේ අම්මට බනින්න එපා. ඔගොලු කුටි ගන්න වෙයිද මන් දන්නේ. ඒක ඔගොලු විසඳ ගන්න. මේ ලුණු පොඩ්ඩක් එහෙම අඩු වුණාට එච්චර නටන්න එපා. හරි? ඊළඟ දිට කියන්න පුතේ. Excuse me sir. ඔව් කියන්න පුතේ. සර් එවලේ වගේ මයික්‍රෝෆෝන් එක කනෙක්ට් කරලා තිබ්බේ නැහැ. හා. හරි අබ බලමු.
එතකොට චන්දිත කියන්න පුතේ ඊළඟ එක. තනි තත්ත්ව පාලනය කරගෙන. නා මුල ටික නම් ඇහුන්නේ නැහැ. තත්ත්ව පාලනය තමයි ඕනේ. රුද්‍ර පීඩනේ දියවැඩියා වගේ තත්ත්ව පාලනය කරන්න ඕනේ නේද? හරි. ඒවා ඉතින් પરම්පරාවේ පෞල් ඉතිහාසයේ තියෙනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ. ආකාශ් කියන්න පුතේ ඊළඟ එක. එළවලු සහ පළතුරු වැඩියෙන් ආහාරයට එකතු කර ගැනීම. අන්න ඒකයි. දැන් ඕක පුතේ අපේ ඈත අතීතයේ ඉඳන් ශ්‍රී ලංකාවේ තියෙන ඕකට ප්‍රතිවිරුද්ධ කතාවක්නේ. දැන් සමහර ආච්චිල සියලට එම තුන් වේලම බත් කෑවේ නැත්තම් නිින්ද යන්නේ නැහැ. රැට නරක හිණ පේනවා. එහෙම නේද පුතේ කියන්නේ? බත් කෑවේ නැත්තම් රැට නිින්ද යන්නේ නැහැ. පාන් කෑවොත් නම් මාරම් වැඩි. එහෙම අහලා තියෙනද ඒ කතාව? කාබෝහයිඩ්‍රේට්ම තමයි පුතේ. තේරුණාද? එළව දැන් කරන්නේ ලොකු බත් එකක් බෙදා ගන්නවා පුතේ. ඒකට පිදුරු තලාගල කන්ද වගේ ලොකු බත් එකක්. හරි? සමහරලාට කියනවා බතුයි සම්බෝලයි විතරයි කන්න ඕනේ. පුතේ මතක තියාගන්න අපි අටවසරේ ඉගෙන ගත්ත සමබල ආහාර වේලක් කියන එක. දැන් ඔයගොල්ලෝ හොස්පිටල් එකට එහෙම ගියාම ගහලා තියෙනවා පුතේ පෝස්ටර්ස් එහෙම සමබල ආහාර වේලක මොනවද තියෙන්න ඕනේ. සමහර අය බත් බෙදාගෙන තව කොස් බෙදා ගන්නවා ඒ සයිස් ප්‍රමාණය පුතේ. දෙකේම මොනවද වැඩිපුර තියෙන්නේ පුතේ? කාබෝහයිඩ්‍රේට්. පිෂ්ඨය තියෙන්නේ. අපි වැඩිපුර ගන්න ඕනේ එළවලු පළතුරු. හරි? ඒ කියන්න. ලියන්න ඉන්නව නේද? අරවා පළතුරු වැඩියෙන් ආහාරයට එකතු කර ගැනීම. මොකද මොකද ඔය වැරදි එකක් කිව්වේ මං හිතන්නේ. ඒක කමන්නේ. ලියන් කිව්වනේ. දුල්ලිනී කියන්නේ ඊළඟ එක පුතේ. දුම් පානෙන් හා මත්පැන් පානෙන් වැළකීම. ඔව් ඊට උඩ එක කවුරුත් කිව්වේ නෑ නේද? දුෂෙන් ඊට උඩ එක කියන්නේ? තෙල් 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 සහිත ආහාර පානෙකින් යුතුව ගැනීම. ඔව් ඉතින් තෙල් තියෙන ආහාර වැඩියෙන් කන්න ඕනද නෑ ඒවා අඩුවෙන් කන්න ඕනේ. දැන් තෙල් ගැන කතා වෙනවනේ පෞගේ කාලේ හොඳටම පිළිකාකාරකාරී මොනවා හරි ඒ තෙල් නම් අඩුවෙන්ම තමයි කන්න ඕනේ. හරි? ඊළඟට දුම් පාණයෙන් හා මත්පැන් පාණයෙන් වැළකීම. ඔය තියෙන පුතේ සමහරලාට ඒ කියන්නේ බොන්න ඕනුනාමත් ගෙවල් වල පාටියක් හදා ගන්නවා. ෆන්ක්ෂන් එකක් දා ගන්නවා බොන්න ඕනුනාමත්. ගෙවල් 10කට විතර යහෙන් කවුරු හරි බැරුණා නම් ඒකත් ෆන්ක්ෂන් එකක් පුතේ බොන්න හදා ගන්න. ඉතින් මතක තියා ගන්න ඒක ඉතාමත් මේ අඥාන ක්‍රියාවක්. ඔය දුම් පාණය හොඳයි. සමහර ડોක්ටර්ස්ලා කිව්වා කියලා කියනවා. ડોක්ටර් කිව්වා පොඩ්ඩක් ඉඳලා සිගරට් එකක් බොන්න කියලා. එතකොට මේක හරියයි කියලා. ડોක්ටර් කිව්වා පොඩි ෂොට් එකක් දාන්න කියලා. එතකොට තමයි මේක හරියන්නේ. ඉතින් මේ මේ මතක තියා ගන්න පුතේ මේ දේහයට හානිකර තත්ත්ව ඇති කරනවා ඒ වගේ දේවල් වලින්. හරිද? කවුද ඉන්නේ? ගිහන්සා. ඊළඟ එක කියන්න පුතේ. අන්න හරි පෞල් ඉතිහාසයෙන් ප්‍රශ්නයක් තියෙනවනම් අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන පුතේ. මතක තියාගන්න තමන්ගේ දෙමව්පියන්ට අතීත ආචිල සීලට ඒගොල්ලන්ට හෘදයාබාධ වලින් මේවා වෙලා තියෙනවා නම් ඊට පස්සේ පුතේ දියවැඩියාව තියෙනවා නම් අතිරුදුර පීඩනය තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒක පෙඩිග්‍රී එකේ පෞල් ඉතිහාසය තුලත් එහෙම තියෙනවා නම් අපිටත් වැළඳීමේ සම්භාවිතාවයක් තියෙනවා. අපි ඉතින් ආරක්ෂා වෙන්න ඕනේ. තේරුණාද? හරි. තිත් තියෙනවා පුතේ 9ක් නේද? තිත් 9ම ලියන්න ඉඩ තියන්න. දැන් ලිව්වත් කමන්නේ නැහැ. මේ විනාඩි 5 වුණාම ගොරවනින්ද අපි සෙෂන් එක ඉවර කරමු. සෙෂන් දෙකකින් අද ඉවර කරමු. නේද ලියන්න පටන් ගමු බලන්න පුතේ ටක් ගාලා ලස්සන වෙන පාඩකින්. එතන පාඩම ඉවරයි. පළවෙනි වාරේ වැඩ ටික ඉවරයි. මට තියෙන හිතට අමාරුව පුතේ මේ විභාගයක් කරන්න විදියක් නැති එක. විභාගයක් කරන්න තිබ්බනම් කොච්චර වටිනවද නේද? තේ Google Forms වලින් කරන්න බුණා. අනේ අපෝ මම දන්නවානේ. මම දන්නවානේ කට්ටියගේ හැටි. කවුද කස භූකිවේ මල්ලිද? මේ මන් නම් දන්නවනේ පන්තිල ගෙනහල්ලා ගන්නවා තමයි දැන් කරන්න බෑ මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා. ඔන්ලයින් කරනකොට ඉතින් මම දන්නවනේ සෙල්ලම් කට්ටිය. ඕපන් බුක් ටෙස්ට් එකක් ඔය කරලා දැක්කේ ඔන්ලයින්.
මේ සෙෂන් එකෙන් ඉවරයිද? අපි ඉවර කරමු නේද අකුණු ගන්නවනේ පුතේ. හරි සර්. එහෙම කරමු නේ. පාඩමත් ඉවරයිනේ. මේක වෙන පාඩකින් ලියන්න ඕනේ. සඳුරු වෙයි මල්ලි කරදර කරනවද? මියුරද? අනිත් එක්ක. පොඩි එක්ක. ඔය අරන් කොහෙන් හරි උඩකින් තියන්න. පාඩම් පාඩම් හයම ඉවරයි පුතේ. හොඳට පාඩම් කරන්න ඕනේ ඔයගොල්ලෝ. ටික පාඩම් කළා විභාගයේ ලෑස්ති ලයින් අපි ඉතින් විභාගයක් තියන්න පුළුවන් නේ අපිට ප්‍රශ්නයක් නැහැ. අතට උගන්වලා ඉවරයිනේ අපි ඒතොල් ලබන සතිය ඉඳන් ශාක වර්ධක දවස් දවස් දෙකකින් වගේ පාඩම් ඉවර කරන්න පුළුවන්. ඒකම මම තව පාඩමකුත් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මම පරිණාමය අනිත් පොතේ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. රිවොලියුෂන් අපි අදට එනම් පුතේ අපේ වැඩ කටයුතු ඉවර කරමු. ටික ලියන්න පාඩම හොඳට පාඩම් කරලා ඉවර කරන්න. හැමෝම එනම් පරිස්සමෙන් ඉන්න පුතේ ගෙදර. හැමෝටම එනවා ආයුබෝවන් පුදුසර්ණයි පුතේ. ආයුබෝවන් සර් තැන්කියු. ආයුබෝවන් සර් පුදුසර්ණයි. ආයුබෝවන් සර් තැන්කියු.